දෙසැම්බර් දෙවනදා නෙළුම් පොකුණේදී. හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා සංවිධානයේ පූර්ණ අනුග්‍රහයෙන් නෙත්FM Unlimitad History මීළඟ දැවැන්ත පියවර. මීමුරේ මීමුත්තන් සොයා. මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම් වාර්තාව එළිදැක්වීම සහ මීමුරේ මීමුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලෝපුරා එකම විට එළිදක්වන වගයි. කොළඹ, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බන්, ඕක්ලන්ඩ්, හැමිල්ටන්, ක්‍රයිස්ට්චර්ච්, සිංගප්පූර්, කැනඩා, නිව්යෝක්, මියුනිච්, සවුත් කොරියා. සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විශේෂ ආරාධිත දේශනය. කොළඹ වැඩසටහන කොළඹ ලේකනාරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේ නොවැම්බර් 18 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් 10:30ට. ඔබ සැමට ආරාධනා. එන්න අපේ උරුමයේ සැබෑ අරුමය දැකගන්න. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරයා මුතුකුඩ දේවියගේ දරුවනේ. ඉතින් තර්ජන තිබුණා, එක අවස්ථාවක වාර්තා වෙලා තියෙනවා මේ මුතුකුඩ දේවියයි වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරය. ඒතකොට කුමාරයානේ. ඒ කුමාරයයි මහවැලි ගඟ එතර වෙනකොට ඔය ලේවැල්ල හරියේදී යන පාරුව වතුරේ ගිල්ලන්න කුමන්ත්‍රණයක් කරයි කියලා. එක අවස්ථාවක රජුව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් උත් කළා. ප්‍රධානීන් එක්ක අහුවෙලා. ඉතින් මේ ඒ කුමන්ත්‍රණයට මූලිකත්වය දුන්නේ ඒ වෙනකොටත් රජුගේ දෙවනි අධිකාරම හැටියට හිටපු ප්‍රධාන පෙළේ නිලධාරියෙක්. මහනුවර යුගයේ ඔය කාලයේදී දේශපාලන ඇතුලේ තිබිච්ච කුමන්ත්‍රණ දිහා බැලුවාම පුදුමයට පත් වෙන්න හිතෙනවා, කොහොම මේගොල්ලෝ ඔළුව ගහගෙන හිටියද කියලා. අපේ ජාතික කතාව. යලිත් අපි අන්ලිමිටඩ් හිස්ටරි සාකච්ඡාව සමග ඔබට නැවත නැවතත් මතක් කරනවා ලබන 18 වෙනි සෙනසුරාදා ඒ අපේ සොඳුරු වැඩසටහනට අන්ලිමිටඩ් හිස්ටරි. මං හිතන්නේ අපේ යම්කිසි ආකාරයක අපි ගමන් කරන ගමනේස කඳු මුදුනක නිම තමයි මේ වැඩේ සිද්ධ වුණේ. මීමුරේ දන්දෙනි කුඹුරේ මහාචාර්ය රාජ් සෝමදේවයන් මාසයක් පුරා කරපු කැණීමේ වාර්තාව සහ වාර්තා චිත්‍රපටය කාලතරණ වැඩසටහන ජාතික ලේකනාරක්ෂක ශාලාවේ 10:30 ලංකා වේලාවෙන් පැවැත්වෙනවා. ඉතින් අපි නිතරම මතක් කරා වගේ මහාචාර්යතුමාගේ ඒ පිළිබඳව හැඳින්වීමක්, ප්‍රථම වතාවට මේ වගේ කැණීමක් පිළිබඳව වාර්තා චිත්‍රපටයක් එක්කම ජයන්තන්ත්‍ර මහත්මයාගේ දේශනය තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ නරඹන්න එන්න, සහභාගි වෙන්න එන්න. ඒකම දෙසැම්බර් 2 වෙනිදා තව විශේෂ වැඩක් තියෙනවා. ඒ තමයි අපේ අයස්කාන්තේ ප්‍රසංගය. අපේ මේ අන්ලිමිටඩ් හිස්ටරි කාලතරණ වැඩසටහන ලෝකෙ පුරා තැන් 12ක සමගාමී විකාශනය වෙනවා. මෙල්බන් වල ප්‍රධාන වැඩසටහනක් විදිහට තියෙනවා. ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන වැඩසටහනට සහභාගි වෙන ඔබට අපේ අයස්කාන්තේ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර විශේෂ වට්ටම් මුදලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්ට එන්න 10:30 ආය නොලැබෙන මට්ටමේ වට්ටමක් ඔබට ලබා ගන්න පුළුවන්. දෙසැම්බර් 2 වෙනිදා කීර්ති පැස්කුවල්, රූකාන්ත ගුණතිලක, සමිතා මුදුන්කොටුව, සංක දිනෙත්, සනුක වගේ අය සහභාගි වෙන මේ අවුරුද්දේ අන්තිමටම තියෙන ප්‍රසංගයක් කියලා කියන්න පුළුවන්. ප්‍රසංගය අවුරුදු 5කට පස්සේ පැවැත්වෙනවා. හරි, ඒ ඔක්කොම කතා එක්ක එහෙනම් 18 වෙනිදා අපි හම් වෙමු මූණට මූණ. මේ දැන් සර් ආය කතාවට යන්න වෙනවා. ඇත්තෙන්ම අපි පහුගිය සතියේ වැඩසටහන අවසන් කළේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා කියන එක ඉඟි කළා. අපි දන්නවා අපි ඊට කලින් කතා කරේ දෙවනි විමලධර්මසූරි රජතුමාගේ රාජ්‍ය කාලය සම්බන්ධයෙන්. දෙවනි විමලධර්මසූරි රජතුමා ගැන හුඟක් දේවල් කතා කරත් අපිට කියන්න බැරි වෙච්ච වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔහු ඒ රජතුමා දළදා මාලිගාව ඉදිකිරීම පිළිබඳ ප්‍රවෘත්තිය. ඒක අමතක කරන්න බෑ. එතුමා දළදා මාලිගාව තුම්මහල් ප්‍රාසාදයක් කොට බැඳෙව්වා. එතකොට එහෙම වුණේ දැන් අපි දන්නවා පළවෙනියටම දළදා මාලිගාව මහනුවර ඉදිකලේ පළවෙනි විමලධර සූරි රජතුමා.
එතුමා 1592 ඉඳලා 1604 වෙනකන් රජ කළා. පළවෙනි විමල ධර්මසූරි රජතුමා විසින් ඉදිකළ දළදා මාලිගාව මහනුවර සෙංකඩගල ශ්‍රීවර්ධනපුරයේ පෘතුගීසින් විසින් විනාශ කළා. මේ පළවෙනි එක. පළවෙනි එක. ඊට පස්සේ අපි දන්නවානේ රාජ්‍යත්වයට ආවේ දෙවෙනි රාජසිංහ රජතුමා කියලා. දෙවෙනි රාජසිංහ රජතුමා විසින් නැවත දළදා මාලිගාව ඉදිකළා. අර පෘතුගීසින් විසින් කඩලා බිඳලා දාපු. එතනම. එතනම. ඒක විනාශ කරා ලන්දේසින්. මේවා අපි සංකේතාත්මකයි. නේ අපිට කියන්නේ අපි කියන්නේ දළදා මාලිගාව සහ එහි වැඩ සිටින දළදා වහන්සේ කියලා කියන්නේ අපේ සංස්කෘතිය පිළිබඳ කිසියම් අනන්‍යතාව රූපකයක්. පූජනීය අතිශය පූජනීය වස්තුවක් වගේම සංස්කෘතිය සම්බන්ධයෙන් කිසියම් රූපකයක් සංස්කෘතික රූපකයක්. එතකොට රජ කෙනෙක් ඒ වැඩ හිටින්න ගියා මාලිගයක් හැදුවාම පෘතුගීසින් කඩලා දානවා. ආපහු දෙවෙනි රාජසිංහ නැවත ඒක හැදුවාම ලන්දේසින් කඩලා දානවා. දැන් මේකෙන් පේනවා මේ දළදා මාලිගාවටම ඇයි මේ වගේ දේවල් කරන්න කියන එකේ මොකද ඒගොල්ලෝ දැනගත්තා මේ මෙයා අපේ රස අපේ සමාජයේ උඩරට සම්බන්ධයෙන්නේ. ඒ තියෙන මානසිකත්වය කියන්නේ සමාජ මානසිකත්වෙහි ඒකාග්‍රතාවට පහර දෙන්න ඕන නම් මේ වගේ මහජනයාගේ ගෞරවය දිනාගත්ත දේවල් වලට ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න පුළුවන් කියන එක. ඉතින් අපිට දැන් මේ වෙලාවේ කියන්න ඕනකම තියෙන්නේ දෙවෙනි රාජසිංහ රජුණන්ගෙන් පස්සේනේ දෙවෙනි විමල ධර්මසූරිය කියලා රජ වුණේ. ඔව්. එතුමාත් මේ 1687 දී දළදා මාලිගාව තුන් මහල් කොට බැන්දෙව්වා. ආ ඊට කලින් සාමාන්‍ය මට්ටමේ තියෙන්නේ තිබුණා. ඒතර තුන් මහල් කළා බැන්දෙව්වා. බන්දවලා ඒ කියන්නේ මේ අද තියෙන දළදා මාලිගාවේ ස්වරූපේ නෙමෙයි අද තියෙන එක වෙනම එකක්. ඒක අපි ඉදිරියට කියන්නම් ඒ අදාළ කාලය ආවහම. ඒතර තුම්මහල් ප්‍රාසාදයක් කොට බැන්දෙව්වා. ඉතින් ඒක අපිට සඳහන් කරන්න බැරි වුණා. මොකද එතුමා තමයි අපි දන්නා එතුමට ආගමික පසුබිමක් තිබුණායි කියලා බුදුදහම සම්බන්ධයෙන් ලොකු හැඟීමක් තිබුණා. ඉතින් මේ අපි ඒක මතක් කරමු නේ එතුමා මේ විහාරස්ථානයක තමයි කුඩා කාලේ ඉඳන් හැදුනේ කියන්නේ. සර් එතුමා මහාන වෙලා හිටියා කියලා? නෑ 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 එහෙම කතා තියෙනවා. මහාන වෙලා හිටියයි කියලා කතා තියෙනවා. ඉතින් පන්සලක හිටියොත් හිතන්න මෙහෙමනේ. ඔය පන්සලක හිටියොත් නෙමෙයි. ඉතින් පාලි පාඩයක් දෙතුන් පාරක් කිව්වත් හිතන්නේ මහාන වෙලා හිටියයි කියලා. ඉතින් මේ එහෙම එකක් නෙමෙයි එතන තියෙන්නේ. මොකද අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ මහනුවර යුගය කියලා හඳුන්වන්නේ ඓතිහාසික කාල පරිච්ඡේදය ගැන හුඟක් ජනප්‍රවාදව තියෙනවා. එහෙම වෙන්න හේතුව අපේ මේ ළඟම ළඟයිනේ කාලේනේ නේද? ඉතින් ඒ හින්දා හුඟක් කතා මේ සම්බන්ධයෙන් පාලකයෝ ගැන, ප්‍රසිද්ධ ප්‍රභූවරු ගැන, කුමාරිකාවෝ ගැන එහෙම කතා හුඟක් තියෙනවා. ඉතින් ඒක බොහොම ඒවා කොච්චර ප්‍රබලද කියනවා නම් සමහර ගීතවලට පදනම වෙලා තියෙනවා, චිත්‍රපටවලට පදනම වෙලා තියෙනවා. ඒ තරම් ආනන්දනීය කතා වස්තු විෂයන් තේමාවන් මේ කාලේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතිරි වෙලා තියෙනවා. ඒවත් හොඳ පර්යේෂණ මාතෘකා අනුවන්. ඒ කියන්නේ අපේ අතීතය පිළිබඳ කතාව වර්තමානයට ආනන්දජනක තේමාවක් වෙන්නේ ඇයි කියන එක. ඒක වෙන රටක නම් ඒක පර්යේෂණ මාතෘකාවක් ගැඹුරු. ඉතින් ඒව අපිට ඉතුරු වෙලා තියෙනවා. දැන් අපි ඒවම ගැන කතා කර කර ඉඳ ගියොත් මේ කතාව අපිට කරගන්න බැරි වෙනවා. ඉතින් කොහොම හරි දෙවනි විමල ධර්මසූරිය රජතුමාගේ පුත්‍රයා ඒ මහස්ථාන කියලානේ කිව්වේ, මහස්ථාන කුමාරයාන හඳුන්වන්නේ, කුමාරවරු හැඳින්වුවේ මහස්ථාන කියලා. ඉතින් මේ මහස්ථාන කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ නමින් තමයි රජ වෙන්නේ 1707. ක්‍රිස්තු වර්ෂයෙන් 1707 ඉඳලා ඔහු ක්‍රිස්තු වර්ෂයෙන් 1739 වෙනකන් කන්ද උඩරට පාලනය මෙහෙව්ව කෙනෙක්. ඉතින් මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන මේ කුමාරයා රජුරු මේ කුමාරයාට තිබුණා තර්ජන කුඩා කාලේ. මේ තර්ජන ආවේ වෙනමකුත් නිසා නෙමෙයි. අපි විමල ධර්මසූරි රජතුමා ගැන කතා කරානේ. විමල ධර්මසූරි රජතුමා මේ මොනවාද අර මේ මදුරාවෙන් කුමාරිකාව ගෙනාවා. එහෙම මේ මොනවාද සරණ පාවා ගත්තා. ඊට පස්සේ දරුවෝ හිටියේ නෑ. ඔව්. ආ දරුවෝ හිටියේ නෑ. මේ ඊට පස්සේ තව මදුරාවෙන් ගෙනාපු කාන්තාවෝ හිටියා. ඒ අයට දරුවෝ හිටියෙත් නෑ.
ඊට පස්සේ අර මුතුකුඩවලව්වෙන් විවාහයක් කරගත්තා. ඉතින් රාජසිංහර මේ මුතුකුඩවලව්වෙන් විවාහ කරගත්ත එක්කෙනත් ලේ ඥාති කෙනෙක්. ඉතින් මේ මුතුකුඩ මේ පරම්පරාවෙන් විවාහයක් කරගෙන මුතුකුඩ දේවිය තියාත් එක්ක සරණ පාවගෙන ඉන්න අතරේ දෙවෙනි විමල ධර්මසූරිය රජුරු කිරවැල්ලේ පරම්පරාවෙනුත් විවාහයක් කරගත්තා. ඉතින් කිරවැල්ලේ බිසවගේ පුතා තමයි මේ පට්ටිය බණ්ඩාර කියලා කියන්නේ. ඉතින් ඔය දැන් මෙහෙම සරලව අපි හිතන්නකෝ, දෙවෙනි විමල ධර්මසූරිය රජුරුවන්ට අර පැත්තෙන් ඉන්නවා මදුරාවෙන් ආපු බිසවරු, අනිත් පැත්තෙන් ඉන්නවා මුතුකුඩ වලව්වේ බිසව කෙනෙක්, තා පැත්තකින් ඉන්නවා කිරවැල්ලේ පරම්පරාවේ බිසව කෙනෙක්. කිරවැල්ලේ පරම්පරාව කොහොමත් රජවරුන්ට බිසවරු සැපෙව්වනේ. ප්‍රභූ පවුලක්. පවුලක්නේ. ප්‍රභූ පවුලක්. ඉතින් ඒ නිසා බොහොම ගෞරවණීය පවුලක්. ඒ පරම්පරාවේ උදවිය මට කතාත් කරා මේ වැඩසටහන අහගෙන ඉන්නවා. ඉතින් අපි අත් වශයෙන් අපි සමාජයට පුරුදු කරන්න ඕන ඒ වගේ ආයට ගරු සම්මාන ඇතුව එයත් එක කටයුතු කරන්න. මොකද අපි ඒවා අපේ ඉතිහාසය, අපේ ශේෂයන් දැන් ඉතිරි වෙලා, අපේ ශේෂයන් ඉතින් ඒවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි වස්තුන්, ඒවා නිකන් හරියට ඉන්ටැන්ජිබල් අස්පෘශ්‍ය උරුම වගේ දේවල් නේද. අපේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඒවා හරියට සමාජයට කොහොමද අපි ඉදිරිපත් කරන්නේ කියන්නේ. ඒ පරම්පරාවල් එක්ක ඉතිහාස මතකේ එනවනේ සෝනේ. ඉතිහාස මතකේ එනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මේ මොනවද මේ කතා කරන්නේ, මේ අහවල් මේ පරණ වැඩවසම් සමාජ ක්‍රමයක් ස්ථාපනය කර, එහෙම එකක් නෙමෙයි. ඕනෑම සමාජයක් තුළ තියෙනවා යම්කිසි ඓතිහාසික උරුමයක්. ඉතින් ඒ උරුමය එන්න පුළුවන් ස්පෘශ්‍ය ආකාරයටත් අස්පෘශ්‍ය ආකාරයටත්. ඉතින් ඒවා තහවුරු කිරීම අපිට සමාජයකට කිසියම් ආනන්දජනක දෙයක්. ඒක මෙහෙම දේවල්. ඉතින් මේ අහන් ඉන්නයි කියන්න පුළුවන් මේ රටම ගිලිලා ඉන්න ආර්ථික අර්බුදයක වැඩසටහන් වල මෙවද කතා කරන්නේ කියලා. ඉතින් ආර්ථික අර්බුදයේ ගිලෙලා ඉන්න එකට වගකියුතු අයත් ඉන්නවා, වගකියුතු ක්‍රමත් තියෙනවා. ඉතින් ආර්ථික අර්බුදයේ ගිලිලා ඉන්න අය කියලා ඇඳන් ඉන්න ඇඳුම් ගලවල විසිකරන සිරිතක් සමාජයක් නැහනේ. ඒතර ඉතිහාසයේ සංස්කෘතිය කියලා කියන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් වගේ දේවල්. ඉතින් ඒව ගැන කතා කිරීම එහෙම නොගැලපෙන දෙයක් වෙන්නේ නැහැ කවුරු හරි එහෙම හිතුවොත් කියලා මම කිව්වේ. ඉතින් කොහොම හරි මේ අර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරයාට තිබුණා මේ එයාගේ අම්මනේ මුතුකුඩ දේවි. එතකොට කිරවැල්ලේ බිසවගේ හිටිය පට්ටි බණ්ඩාර කියලා කුමාරයෙකුත්. ඉතින් බොහෝ දෙනාගේ ඌමනාව, ඒ කියන්නේ රාජ සභාවේ ඌමනාව තිබුණේ පට්ටි බණ්ඩාර කුමාරයාට රාජ්‍යත්වය දෙන්න. මොකද කිරවැල්ලේ පරම්පරාව ඊට කලිනුත් රජවරු සම්බන්ධයෙන් රජවරුත් එක්ක ඒ පවුල් විවාහ සම්බන්ධතා ඇති කරගෙන රාජකීයත්වයට යම්කිසි උරුමයක් ඒ පරම්පරාවල තිබුණා. නමුත් මේ මුතුකුඩ වලව්ව කියන එක කරලියට එන්නේ මේ අවස්ථාවේදීනේ අපට දෙවෙනි විමල ධර්මසූරියතුමා ඒ කාලේනේ. ඉතින් ඒ මුතුකුඩ පරම්පරාව බිසවකට ලැබිච්ච දරුවෙකුට රාජ්‍යත්වය දෙන එක ගැන මේ රාජසභාවේ යම් යම් මත තිබිච්ච බව අපට පේනවා. අනිත් අතට තව ප්‍රශ්නයක් තිබුණනේ. මොකද දැන් රජුරාගේ අභිෂේක බිසව මදුරාවලින් ආපු එක්කෙනෙක්නේ. ලොකු නෝන වෙන එක්කෙනෙක්නේ. ලොකු නෝන වෙන එක්කෙනෙක්. එතකොට මේ 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 කවුද මුතුකුඩ බිසවගේ දරුවාට රාජ්‍යත්වයේ පැවරීම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබුණා. මේ පට්ටි බණ්ඩාර කුමාරයාට රාජ්‍යත්වය දෙන එකත් ඒ වගේම ප්‍රශ්නයක් තමයි. නමුත් ඔතන වෙන්න ඇත්තේ අර කිරවැල්ල පරම්පරාව මීට කලින් අපේ රජවරු එක්ක සම්බන්ධතාව තිබිච්ච නිසා රාජසභාවත් කැමති වෙන්න ඇති ඔය ප්‍රභූවරු ටික මේ පට්ටි බණ්ඩාර කුමාරයාට රාජ්‍යත්වය දෙන්න. ඉතින් කොහොම හරි අපිට පේනවා මේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරයා සහ ඒ කුමාරයාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණායි කියලා. මහනුවර යුගයේ ඔය කාලයේදී දේශපාලන ඇතුලේ තිබිච්ච කුමන්ත්‍රණ දිහා බැලුවාම පුදුමයට පත් වෙන්න හිතෙනවා කොහොම මේගොල්ලෝ ඔළුව ගහගෙන හිටියද කියලා. කිරවැල්ලේ කුමාරියගේ පුතුණුවන් පට්ටි බණ්ඩාර කුමාරයාට බලය දෙන්න තමයි මේ රාජසභාවේ හිටු බොහෝ දෙනාගේ කැමැත්ත තිබුණේ. ඔව්. ඉතින් ඒ නිසාම කිරවැල් මේ අපේ
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරයා මුතුකුඩ දේවියගේ දරුවනේ. ඉතින් තර්ජන තිබුණා එක අවස්ථාවක වාර්තා වෙලා තියෙනවා මේ මුතුකුඩ දේවියයි වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරයා. ඒතකොට කුමාරයානේ. ඒ කුමාරයායි මහවැලි ගඟ එතර වෙනකොට ඔය ලේවැල්ල හරියේදී ඒ යන පාරුව වතුරේ ගිල්ලන්න කුමන්ත්‍රණයක් කරයි කියලා. ඉතින් කොහොමාරි එක සිද්ධ වෙන්න ගිහිල්ලා ඒ ළඟ හිටපු කීප දෙනෙක් එක කුමාරියයි දරුවයි බේරාගත්තා කියලා වාර්තා වෙනවා. ඉතින් මේකෙදි මේ දෙවනි විමල ධර්ම සූරියවැත්තුමා තරමක් මේක ගැන කල්පනා කළා කුමාරයාගේ වාසස්ථානය වෙනස් කළා. රජුරුව කුණ්ඩසාලේ මාලිගාවක් හදලා කුමාරයා කුණ්ඩසාලේ තමයි තිබ්බේ. ඔව්. ඒ නිසාම තමයි පස්සේ ඔහුට කුණ්ඩසාලේ කුමාරයා කියන අන්වර්ථ නාමය ඇති වුණේ නරේන්ද්‍ර සිංහ රජතුමාට. ඉතින් කෙසේ හෝ මේ ඔහු කුණ්ඩසාලේ පදිංචි කෙරෙව්වා කළා. මේ කළේ මොකද්ද, අර අභිෂේක කුමාරියක් ඉන්නවනේ මදුරාවෙන් ගෙනාපු, ඒ බිසවගේ දරුවෙක් ලෙස ප්‍රකාශයට පත් කළා. රාජ්‍යත්ව දෙන්න ඕනනේ. එතකොට මොකද අභිෂේක බිසවගේ දරුවෙකුට රාජ්‍යත්ව හිමිවෙන්න ඕනේ. එතකොට එහෙම ප්‍රකාශයට පත් කළා. මේ කියන්නේ අපි කියන්නේ ඇඩප්ට් කරනවායි කියලා, කියන්නේ පවරලා දෙනවා වගේ. නමුත් මේකට හුඟක් විරෝධය පෑවා මේ බලවත්තු රාජසභාවේ හිටපු. ඇත්ත දන්නවනේ ඒගොල්ලෝ. ඇත්තක් දන්නවා. ඊළඟට ඒගොල්ලන්ට නිතර ඒගොල්ලෝ පක්ෂපාතිත්වයක් තිබුණා කිරවැල්ලේ බිසෝන් වහන්සේට. මේ පරම්පරාව, කිරවැල්ලේ පරම්පරාවට. ඉතින් කොහොම හරි මේ පටලැවිල්ල නිසා හුඟක් ප්‍රධානීන් රජුට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමට සහ රජුට විරුද්ධව පෙළ ගැහෙන්න පටන් ගත්තා. එක අවස්ථාවක රජුව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් උත් කළා ප්‍රධානීන් එක්ක අහුවෙලා. ඉතින් මේ ඒ කුමන්ත්‍රණයට මූලිකත්වයේ දුන්නේ ඒ වෙනකොටත් රජුගේ දෙවනි අධිකාරම හැටියට හිටපු ප්‍රධාන පෙළේ නිලධාරී යාලේගොඩ අධිකාරම. යාලේගොඩ අධිකාරම තමයි කුමන්ත්‍රණය කරේ. ඉතින් කොහොම හරි මේ දෙවනි අධිකාරම යාලේගොඩ විසින් රජුට හෙරෙව්ව ඝාතන කුමන්ත්‍රණයක් දියත් කරන වෙලාවේ රාජසභාවේ රජුට ඉතාම පක්ෂපාතීව හිටපු නිලධාරියෙක් රජුවයි කුමන්ත්‍රණයේ ව්‍යසනයෙන් ගලව ගත්තා. ඔහු තමයි ඔහු ප්‍රංශ ජාතික නිලධාරියෙක්. කලින් ඇවිල්ලා රජුගේ හිත දිනාගෙන ඉස්සරින්දාම දෙවනි රාජසිංහ රජුරගේ කාලේ ඉඳලම මේ රාජ්‍යත්වයත් එක්ක එකට ඉන්න කට්ටියක්. එතකොට දෙවනි විමල ධර්ම සූරියවැත්තුමාගේ රාජසභාවේ තමයි ඔහු හිටියේ. ඔහුගේ නම පියරේ ඩී ගස්කොම්. ලංකාවේ ඇති තරම් ගී කතන්දර ලියව පුද්ගලයා පියරේඩී ගස්කොන්. පියරේඩී ගස්කොන් කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ පියරේඩී ගස්කොන්. තා පුතෙකුත් එයාට හිටියා. ගස්කොන් කියන්නේ ගේ නේම, වාසගම. එතකොට පියරේඩී ගස්කොන් තාම පක්ෂපාතීව රජුරන්ට හිටියේ. ඉතින් මේ කොහොම හරි මේ ගස්කොන් ඉදිරිපත් වෙලා රජ්ජුරු දැන් බේරගත්තා. එතකොට මේ ගස්කොන්ගේ පරම්පරාවේ කට්ටිය, ගස්කොන්ගේ තාත්තා ජ්‍යෙෂ්ඨ ගස්කොන් ලංකාවට ආවා ප්‍රංශ එකත් වෙළඳ චාරිකාවක ආපු අවස්ථාවක. ඔහුත් නාවික නිලධාරියෙක්. ඔය අද්මිරාල් ඩිලා හේ කියන පුද්ගලයා ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ තිරිකුණාමලයේට 1672 මාර්තු මාසේ ගොඩබැස්ස ප්‍රංශ කණ්ඩායමක හිටපු කට්ටියක් ඔය ඩිලා හේ කියන නිලධාරියත් එක තමයි කට්ටිය ආවේ. ඉතින් ඇවිල්ලා මේ ඒ කියන්නේ ඒකත් VOC සමාගමේ වෙළඳ ව්‍යාපෘතියක් හරහා තමයි ආවේ. ඒකට නායකත්වය දීපු පුද්ගලයා ෆ්‍රැන්කොයිස් කැරන් කියන ප්‍රධානියා තමයි මේ ෆ්ලීට් එක අරගෙන ආවේ. අර නෑල ඒගොල්ලෝ ගොඩ බැහැලා. ඉතින් ඔහොම වෙලා රජුගේ මේක දිනාගෙන ජ්‍යෙෂ්ඨ ගස්කොන් රජපෞලත් එක්ක ලොකු සම්බන්ධතාවක් ඇති වුණා. ඇති වෙලා මේ ජ්‍යෙෂ්ඨ ගස්කොන් ලංකාවේ ඉන්න අතරතුර මේ පෘතුගීසි කාන්තාවක් එක්ක විවාහ වුණා. පෘතුගීසි කාන්තාවක් එක්ක විවාහ වුණාට පස්සේ අර ජ්‍යෙෂ්ඨ ගස්කොන් සහ පෘතුගීසි කාන්තාවට හම්බෙච්ච පුතා එයා තමයි පේද්‍රෝ ගස්කොන්. තාත්තා පියරේ ගස්කොන්, පුතා පේද්‍රෝ ගස්කොන්.
ගී කවි ලිව්වේ මේ පුතා ගැන. පේඩ්‍රෝ ගස්කොන් ගැන. අපි දස්කොන් කියලානේ කියන්නේ. ගස්කොන් නේ ගස්කොන්. ගස්කොන් පේඩ්‍රෝ ගස්කොන් හොඳම කඩවසම් තරුණෙක්. ඉතින් මේ ගස්කොන් හොඳට ඉගෙන ගත්තා. පේඩ්‍රෝ. පේඩ්‍රෝ ගස්කොන්. ගස්කොන්ගේ පුතා. පුතා. පේඩ්‍රෝ ගස්කොන් කොච්චරද කියලා කියනවා නම් මේ ඔහු ඔහුට මේ මූලික අධ්‍යාපනය දුන්නේ ජෝසප් වාස්පියතුමා. එතකොට ජෝසප් වාස්පියතුමා ගැනත් අපි වෙනවම කතා කරමු. කතා නත්තල් කිට්ටුව එන හින්දා අපි කතා කරමු. ඔව් ඔව්. ජෝසප් වාස්පියතුමා කියලා කියන්නේ කොංකානිවල හිටපු බ්‍රාහ්මණයෙක්. එතකොට ඔහු බෞතිස්ම වෙලා දැන් මේක හරි ඓතිහාසික සෙන්චෝලේ කියන ගමේ. ඔව්. එතකොට පේඩ්‍රු ගස්කොන්ට අකුරු කියෙව්වේ ජෝසප් වාස්පියතුමා. ඊට පස්සේ මං ජෝසප් වාස්පියතුමාගේ ගෙදරට ගිහිල්ලා තිනා ගෝවේ සෙන්චෝලේ. හරි. එතකොට පේඩ්‍රෝ ගස්කොන්ට අකුරු අධ්‍යාපනය දුන්නේ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා. එතකොට දැන් මේ නම් තුනම අතිශය ප්‍රසිද්ධ නම්. ප්‍රසිද්ධ නම් තුනන්නේ ලංකාවේ සාහිත්‍ය ගීත කලාව ගැන කියනකොට විශේෂයෙන් ගොන්සාල්වෙස් සාහිත්‍යාවලිය දස්කොන් චරිතය. මේ 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 චරිත පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. මේගොල්ලෝ චරිත වෙන්නේ කියන එක. දැන් අපි අද නොක්ස් ගැන කතා කරේ. වෙනම අපි පරිච්ඡේද කතා කරන්න ඕනේ. කතා කරන්න ඕනේ. ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා අර කොහොමද කතෝලික ආගම ඉන්ඩිජිනයිසේෂන් කියන ප්‍රෝසෙස් දේශීකරණයට ගිය ගෙනිච්ච මේවා විශාල වැඩ. විශාල වැඩ. වෙන භාෂාවකින් ඉඳන් ඇවිල්ලා මෙහි පන්සල්වල ඉඳන් භාෂාව ඉගෙනගෙන හඳුන්වලා දීපු වචන. වචන. ඒ වචන ඒ කියන්නේ කතෝලික දහම පැහැදිලි කරන්න මේ හඳුන්වලා දීපු වචන. දිව්‍ය සත්ප්‍රසාදය. සත්ප්‍රසාදය නේ. ස්ප්‍රීතු සාන්තු. සාන්තු වචන. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේවා මේ ඉතිහාසයේ අර ප්‍රධාන කතාව කියනවා වගේම මේ එක් එක් චරිත ඊළඟට අපේ හිතවත් අපේ සාගර වාස්තු විද්‍යාඥයා අපේ හිතවත් සාගර ජයසිංහ. ඉතින් ඔහුගේ විෂය තමයි මේ පෘතුගීසි දේවස්ථාන. පොරොත්රෝනියානු දේවස්ථාන. දේවස්ථාන. දැන් මේවා වැඩි ප්‍රචලිත දේවල් නෙමෙයිනේ. දැන් අපි දැන් මේවා ගැන හිතන්න කරන්න රටට සමාජයට ඉගැන්වීම අවශ්‍යයි මේ බාල පරම්පරාවට. නේද? මේ ඉතින් මේවා සාකච්ඡා කරන්නේ මේවා ඉතිහාසයේ මුළු ගැන්විච්ච කරුණුනේ. දැන් අපි ජෝසප් වාස්පියතුමා ගැන කියනවා වෙන්නප්පු පහු කරලා යනකොට අපි දකිනවා මේ විශ්වවිද්‍යාලය. ඉතින් කීර්තිමත් විද්‍යාලයක් මේ රටේ. ඉතින් ඒවට පුරෝගාමි වෙච්ච පියතුමන්ලා ගැන සාකච්ඡා කරන එක ඉතාම වැදගත්. මහනුවර යුගය කියලා අපි කියන කාල පරිච්ඡේදයේ ඇතුළත නුවන් ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා එහෙම නැත්නම් ජෝසප් වාස්පියතුමා වගේම අපිට කතා කරන්න බෞද්ධ ස්වාමින් වහන්සේලා ගණනාවකුත් ඉන්නවා මේ කාලේ නිර්මාණය කිරීමට දායක වෙච්ච. ඔව් සංග්‍රාජ පරම්පරාව ගැන අපි කතා. සංග්‍රාජ පරම්පරාවල් වගේවා තියෙනවා. ඉතින් අපි මං හිතනවා අපි ඊළඟ කොටසේ අපි එක සාකච්ඡාවට දනිමු. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මං හිතන්නේ ගොඩක් දේවල් තියෙන සමයකට තමයි සර් අපි එළඹෙමින් ඉන්නේ. ඔව් ඒකම ඉතින් අද වැඩසටහන හමාාර කරන්න ඉස්සෙල්ලා නැවතත් ආරාධනා කරනවා ලබන 18 වෙනිදා අපි ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේදී ලංකාවේ ඉන්න අය ලංකාවේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේ දවල් 12:30ට හමු වෙමු. විවිධ රටවල් වල ඉන්න ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, කැනඩාව, ජර්මනිය, දකුණු කොරියාව ඔය වගේ තැන්වල ඉන්න අයට අපේ වැඩසටහන පුරාවට ඔවුන්ගේ දුරකථන අපේ ඒ සංවිධායක මණ්ඩලයේ දුරකථන අංක දිස්සුණා. ඉතින් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා මේ පුළුවන් ඔබට අදාළ රටේදී අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. එහෙමනම් ලබන 18 වෙනිදා මතකයන් එක්ක අපි ආයේ ඊළඟ සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ආයිබුවන් ඔබ හැමතෙම.